අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘති සරලව පැහැදිලිව සහ නිදහසේ හිතුමතේ ඔබට ඉගෙන ගැනීමට අවස්ථාව උදා කර දෙමින් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් පාඩම් පෙළ සකස් කරන්නේ. පළවෙනි පාඩමේ තුන්වෙනි කොටසයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. මේ වෙද්දී දහම් පාසල් අවසාන විභාගයට අදාළ සියලුම පොත්වල පාඩම් සාකච්ඡා කරලා අපගේ නාලිකාව තුළ ඇතුළත් කරලා තිබෙනවා. පහතින් අපි ඒ සියලුම වීඩියෝ වලට අදාළ ලින්ක් එක දාලා තිනවා. ඔබට පුළුවන් ඒ ලින්ක් එක හරහා අපගේ පාඩම් බලන්නට, නරඹන්නට, අධ්‍යයනය කරන්නට. එවගේම අපේ නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න කියලාත් ඔබට සිහිපත් කරන ගමන් අපි පාඩම ආරම්භ කරමු. අපි අද සාකච්ඡා කරනවා පුද්ගලානුබද්ධ සීලයේ ප්‍රභේද සහ සතර සංවර සීලයේ පිළිබඳව. බෞද්ධ සංස්කෘතිය පොත ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. මේත් සමගම බෞද්ධ සංස්කෘතිය පොත තරමක විශාල පොතක්, විශාල විෂය කරුණු රාශියක් අන්තර්ගත වෙන පොතක්. ඉතින් එහෙමනම් බෞද්ධ සංස්කෘතිය පොත අරගෙන විශේෂ කරුණු ලකුණු කරගනිමින් අපි පාඩම කරගෙන යමු. ගිහියන් සහ පැවිද්දන් හා සඳහා වූ සීලේ පුද්ගල ප්‍රභේදය අනුව පහත සඳහන් අයුරින් කොටස් කළ හැකිය. ගිහියන් සහ පැවිද්දන් වශයෙන් කොටස් දෙකක් සමාජය තුළ පවතිනවා. මේ දෙක අතරින් ගිහි පැවිදි කියන දෙපක්ෂයට සීලය කොහොමද බෙදලා තියෙන්නේ කියලා මේ විදිහට වර්ගීකරණය කරනවා. උපසම්පදා භික්ෂු භික්ෂුණීන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, සාමණේර සාමණේරින් සඳහා වූ දස සීලය, ගිහියන් සඳහා වූ පංචශීලයේ සහ අෂ්ටාංග සීලය කියලා කොටස් කරලා තියෙනවා. උපසම්පදා භික්ෂු භික්ෂුණීන් සඳහා තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පනවලා තිබෙන්නේ. සාමණේර සාමණේරින් සඳහා වූ පැවිදි දස සීලය, ගිහියන් සඳහා තමයි පංචශීලයේ සහ උපෝසත අෂ්ටාංග සීලය වෙන් වෙලා තිබෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අනුගමනය කරන්නේ කවුද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උපසම්පදා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. උපසම්පදා භික්ෂු භික්ෂුණී සඳහා භික්ෂු භික්ෂුණීන් සඳහාම වෙන් වූ සීලය මොකක්ද කියලා ඇහුවොත් අපිට කියන්නට පුළුවන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. සාමණේර සාමණේරීන් වහන්සේලා සඳහා නියමිත වූ සීලය මොකක්ද කියලා ඇහුවොත් පැවිදි දස සීලය, එහෙම නැත්නම් දස සීලය කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ගිහියන් සඳහා සීලේ කොටස් දෙකක් වෙන් වී තිබෙනවා. ඒ කොටස් දෙක නම් කරන්න කියලා කිව්වොත් පංචශීලයේ සහ අෂ්ටාංග සීලයේ කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. මේ කවර ආකාරයකින් වුවද බලාපොරොත්තු වන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර මගින් යහපත් හැසිරීමක් ඇති කිරීමයි. මේ මොන සීලයකින් නමුත් ගිහියන් සඳහා වූ සීලය, පැවිද්දන් සඳහා වූ සීලය කියන මේ මොන සීලයකින් නමුත් බලාපොරොත්තු වෙන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර කියන යහපත් වූ හැසිරීමක් ඇති කර ගැනීම. අපි කතා කළා මීට කලින් පාඩම්වලදී චාරිත්‍ර හා වාරිත්‍ර තමයි සීලය කියන්නේ කියන කාරණේ කතා කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය යනුවෙන් සාම්ප්‍රදායික වශයෙන් සීලය තවත් ආකාරයකට කොටස් හතරකට බෙදේ. මේක තමයි සතර සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සන්නිස්ත්‍රිත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සන්නිස්ත්‍රිත සීලය. මේ කොටස් හතර සංවර සීලය. මේ කවර සීලයකවත් අන්තර්ගතයේ ලුහුඬින්
විමසා බැලීමෙන් චාරිත්‍ර හා වාරිත්‍ර අඩංගු වන අයුරු පැහැදිලි වේ. සීලය කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර. සිදු කළ යුතු දේවල් සහ සිදු නොකළ යුතු දේවල් තමයි සීලය තුළින් උගන්වන්නේ. ඉතින් බලමු සතර සංවර සීලයේ පළවෙනි සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිළිබඳව දැනගත යුතු කරුණු අපි ඊට පස්සේ කතා කරමු. උපසපන් භික්ෂු භික්ෂුණීන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලද සියලුම ශික්ෂාපද ඇතුළත් වන බැවින් අනෙක් කවර සීලයක් වුවද එහි ඇතුළත් වන බව කිව යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ භික්ෂු භික්ෂුණීන් සඳහා තමයි පනවන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සියලුම සීලයන් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසට ඇතුළත් වෙනවා. තමා වසන ප්‍රදේශ පිරිසුදු කර ගැනීම, රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම, ගුරුවරුන්ට දාගැබ්හා බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම, රජ කැමති වෙසඟනන් හා මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම, විනෝදාස්වාදය සඳහා වූ දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මය ඉගෙනීම හා පිළිපැදීම, ඇඳුමෙහි පැළැදුමෙහි හා හැසිරීමෙහි සංවරවීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙහි ඇතුළත් චාරිත්‍ර සීලවලින් සමහරක්. ඉතින් බලමු අපි නැවත වතාවක් මොකක්ද මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත් වෙන්නේ කියලා. තමා වසන ප්‍රදේශ පිරිසිදු කර ගැනීම, තමන් ජීවත් වෙන වාසය කරන ප්‍රදේශය පිරිසිදු කර ගැනීම, ඊට අමතරව රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම, ගුරුවරුන්ට දාගැබ්හා බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම, රජ කැමති වෙසඟනන් හා මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම, විනෝදාස්වාදය සඳහා දර්ශන බැලීමෙන් වැළකීම, ධර්ම ඉගෙනීම පිළිපැදීම, ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමේ සංවරවීම මේ කියන කරුණු කාරණාවන් තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත් වෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සඳහා උපසම්පදා භික්ෂු භික්ෂුණීන් සඳහා පනවන්නට යෙදුණු සියලුම සිල් අන්තර්ගත වෙන්නා වූ කොටස. ඒ කොටසේදී අපි සාකච්ඡා කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් බලාපොරොත්තු වෙන කරුණු මොනවද කියලා. දස අකුසලින් වැළකීම චාරිත්‍ර සීලයට ඇතුළත්ය. දස අකුසල් වලින් වැළකීම චාරිත්‍ර සීලයට තමයි ඇතුළත් වෙන්නේ. දස අකුසල් වලින් වැළකීමේ සීලය කුමන සීල කොටසට යටතේද කතා කරන්නට පුළුවන්, සාකච්ඡා කරන්නට පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දස අකුසල් වැළකිය යුතු දේවල්. එනම් වාරිත්‍ර කියන්නේ වැළකිය යුතු දේවල්. දස සීලයට ඇතුළත් වෙන්නේ මේ වැළකිය යුතු සීලයට අයත් කොටස්. ඉන්ද්‍රිය සංවර සීලය ඊළඟ කොටස, සතර සංවර සීලය ඊළඟ කොටස, ඉන්ද්‍රිය සංවර සීලය. මනසද සමගින් පංචේන්ද්‍රියන් සංවර කර ගැනීම මෙයට ඇතුළත් වෙයි. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මනස ඇතුළු පංචේන්ද්‍රියන් සංවර කර ගැනීම. ලෝභ දෝෂ මෝහ යන තුන් දොසින් ඇස කන නාසය දිව ශරීරය සහ මනස වැරැද්දට වැටීමට ඉඩ නොදී රැක ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයයි. ලෝභ දෝෂ මෝහ කියන අකුසලයන්ගෙන් තුන්දොර ආරක්ෂා කරගෙන ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන් වැරද්දකට වැටීමට ඉඩ නොදී රැක ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් කිලිටි වෙලා ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන්
වරදට වැටීම ආරක්ෂා කර ගැනීමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ සතර සංවර සීලයේ තුන්වෙනි කොටස. මෙයින් අදහස් කරන්නේ ධාර්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාරිශුද්ධත්වය රැකීමයි. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ ධාර්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පිරිසිදුකම. අධාර්මික වූ ජීවිතයන් ගත කරන, අධාර්මික වූ ක්‍රියාකලාපයන් සිදු කරන මිනිසුන් සිටිනවා. ඉතින් ඒ අතර ආජීව පාරිශුද්ධ සීලය මගින් ධාර්මික වූ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාරිශුද්ධත්වයේ පිරිසිදු බව ඇති කරගනු ලබනවා. මොනවද මේ ආජීව පාරිශුද්ධත්වය ඇති කර ගැනීම සඳහා ආරක්ෂා කළ යුතු දේවල්? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, තම සීලය පිළිබඳ රැවටිලි කතා කීමෙන් වැළකීම ආජීව පාරිශුද්ධ සීලයට ඇතුළත් වෙනවා. ආජීව පාරිශුද්ධ සීලයට ඇතුළත් වෙන්නේ ධාර්මික වූ ජීවනෝපායක් ගත කිරීම, ඒ අනුව ප්‍රාණඝාතයෙන් වැළකීලා සතුන් මැරීම සිදු කරන්නේ නැතිව, සොරකම් කරන්නේ නැතිව, කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීලා, මුසාවාදයෙන් කේලම් කීමෙන් වැළකීලා, පරුස වචනෙන් සහ තමන්ගේ සීලය පිළිබඳව රැවටිලි කතා කීමෙන් වැළකීලා කටයුතු කිරීම තමයි ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ප්‍රත්‍ය සන්නිස්සෘත සීලය. චීවර, සිවුරු, පිණ්ඩපාත, ආහාර පාන, සේනාසන, වාසස්ථාන, ගිලාන පච්චය, ගිලම්පස හේවත් බෙහෙත් හේත් යන සිව්පසේ පිළිබඳව ලෝභ, ద్వේස, මෝහ සිතිවිලි ඇතිකර නොගැනීම හේවත් ප්‍රත්‍යක්ෂා කරගනි පිළිගැනීම හා වැළඳීම ප්‍රත්‍ය සන්නිස්සෘත සීලයට ඇතුළත් වේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය, ගිලම්පස, සිවුරු, ආහාර පාන, වාසස්ථාන සහ ගිලම්පස කියන මේ සිව්පසය නිවැරදි විදිහට, වැරදි විදිහට නැතිව වැළඳීම පිළිගැනීම තමයි ප්‍රත්‍ය සන්නිස්සෘත සීලය. ප්‍රත්‍ය කියන්නේ සිව්පසයට. සිව්පසය පරිහරණය කිරීමේදී ධාර්මික විදිහට සිව්පසය පරිහරණය කිරීම තමයි ප්‍රත්‍ය සන්නිස්සෘත සීලය තුළින් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි සාකච්ඡා කළේ සතර සංවර සීලය, ප්‍රතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සන්නිස්සෘත සීලය තමයි සතර සංවර සීලය වෙන්නේ. ඉහත ලොහුඳින් දක්වා ඇති සීලෙහි ගිහි පැවිදි කවුරුන් විසින් දෛනික ජීවිතයේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් ඇතුළත්. මේ කොටස තුළ ගිහි පැවිදි කියන දෙපක්ෂය විසින්ම දෛනිකව පුරුදු පුහුණු කළ යුතු, අනුගමනය කළ යුතු සිරිත් විරිත් සමුදායක් තමයි උගන්වලා තියෙන්නේ. අපි මේ කතා කළේ සීලයේ ප්‍රභේද, ගිහි පැවිදි වශයෙන් වෙන් වෙලා තියෙන ආකාරයන් සහ සතර සංවර සීලය පිළිබඳව සාකච්ඡා කළා. සතර සංවර සීලය පිළිබඳව හැඳින්වීමක් කරන්න, පැහැදිලි කිරීමක් කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා ගිහි පැවිදි දෙපාර්ශ්වයට වෙන් වෙලා තියෙන සීලයන්ගේ ප්‍රභේද වර්ගීකරණය කර දක්වන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන්කම තියෙන්නට ඕන නිවැරදි විදිහට පිළිතුරු ලබා දෙන්නට. ඉතින් අපි මේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුළින් මේ විදිහට පාඩම් සාකච්ඡා කරන්නේ. ඔබට පුළුවන් අපගේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් දහම් පාසල අවසාන විභාගෙ ලියන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ සියලුම දේවල් සඳහා උදව්වක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අපගේ නාලිකාව subscribe කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දහම් පාසල අවසාන විභාගයේ පැවැත්වීමට කලින් සියලුම පාඩම් සහ පාඩම් වලට අදාළ විශේෂ තොරතුරු සියල්ලක්ම සාකච්ඡා කරන්නට. ඉතින් මේ විදිහට subscribe කරන්න පුළුවන් අපගේ නාලිකාව. එතකොට ඔබට පුළුවන් අපගේ නාලිකාවේ තිබෙන වීඩියෝ සියල්ලක්ම නරඹන්නට. ඔබගේ දුරකථනයටම කෙටි පණිවිඩයක් තුලින් අපි නාලිකාවට upload කරන, ඇතුළත් කරන සියලුම වීඩියෝ පිළිබඳව තොරතුරු ලැබෙනවා. subscribe කරන්න, ඒ වගේම මේ
විදිහට බෙල් අයිකන් එකක් තියෙනවා ඒකත් ඔබන්න. එතකොට තමයි ඔබට පුළුවන් අපගේ පාඩම් ඔබගේ දුරකථනයටම ගෙන්වා ගන්නට. සබ්ස්ක්‍රයිබ් කරාට පමණක් ඒ විදිහට කෙටි පණිවිඩයකින් ඔබට දැනුවත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට බෙල් අයිකන් එකත් ඔබන්නට ඕනේ. එතකොට තමයි පාඩම් පිළිබඳ විස්තර දුරකථනයටම ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්නට ඕන අපි පහතින් ලින්ක් එක දාලා තියෙනවා. සියලුම පාඩම් ඒ ලින්ක් එකකින් ඇතුළත් වෙලා ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතියේ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටසයි සාකච්ඡා කළේ. ඊළඟ කොටසෙන් ඔබ හා සම්බන්ධ වන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.